ඒකනම් මහත්වෝ ඉතින් ඒ කට්ටිය කොහොම කරනවද දන්නේ නැහැ. මොකද අපි ඇවිල්ලා මිනිස්සුනේ. අපි දෙවිවරු නෙවෙයිනේ. ඉතින් පැයකින් දෙකකින් ගුරුකමක් යන්ත්‍ර මන්ත්‍රයක් කරගන්නවා නම් ඒක ඔයා මැජික් කාර්යයක් වෙනවා. සමහර කට්ටිය ව්‍යාපාරයක් කරගෙන ඉදිරියට කරගෙන යනවා. මේ ගුරුකම් ශාස්ත්‍රයේ සම්පූර්ණ ඇත්ත පැත්තක් තියෙනවා. අපිට ඊතන ඊතන වෙලාවල් වලට වශීබන්ධන කරන්න බෑ. ඒවා ජීවම් කරන්න වෙලාවල් තියෙනවා. ඒ හෝරා ගන්න තියෙනවා. අනික නීච කුල බන්ධනය කියන ශාස්ත්‍රයේ කටහඩක්වත් කාගෙවත් ඇහෙන්නේ නැති වෙලාවට තමයි මේ වශීබන්ධන කරන්නේ. එහෙම නැතුව කරන්න බෑ මේ. මේවා ඇවිල්ලා මේ පුරුදු පුහුණු වෙලා ඒ වෙලට යంత్ర මන්ත්‍ර කටයුතු කරන්නේ නැහැ. මේවා රහසිගතව කරගෙන යන යంత్ర මන්ත්‍ර කටයුතු. වශී කර්ම තියෙනවා. වශී බන්ධන තියෙනවා. නිවාස ආරක්ෂා දේපල ආරක්ෂා එතකොට සතුටම් මෙල්ල කිරීම වගේ ගොඩාක් දේවල් තියෙනවා. සමහර කට්ටිය ඉන්නවා තමන්ගේ ඡායාරූපයක්වත් නැහැ කතා කරන්නේ වෙන කවුරුවත් ෆොටෝ එකේ ඉන්නේ වෙන කවුරුවත් ඒ කට්ටියට පුළුවන් ඔය ඔබතුමාගේ වගේ පැයෙන් දෙකකින් ගුරුකම් කරන්න. පැයෙන් දෙකකින් වශී ගුරුකමක් කරලා සාස්ත්‍රයේ හරි ගිහිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවනම් මම මේ සාස්ත්‍රයේ මෙතනින් නතර කරනවා. මම දැනුවත් ඔය පැයෙන් දෙකකින් කරපු කට්ටිය ගොඩාක් කට්ටිය මට දුරකථන ඇමතුම් දීලා කතා බහ කරලා තියෙනවා අර අර සතා මේ සතා නිදහස් කරන්න කියලා. තම හරිගිය කෙනෙක් ඉන්නවනම් මාත්‍ය බලන්නකෝ ඔය පැය දෙකේ ගුරුකම් වලින් හරිගිය කෙනෙක් ඉන්නවද කියලා. සොයාන ගමන අද ඇවිල්ලා ඉන්නේ බදුල්ලපුරවරේට. බදුල්ලපුරවරේ ඉන්නවා චන්ද්‍රතිලක ගුරුනාංශේ. අයවන් ගුරුනාංශේ. අයවන්. ගුරුනාංශේ අපේ උරුමේ නාලිකාවෙන් ඔබතුමාව හම්බෙන්න ආවේ. ඔබතුමා මේ නොපෙනෙන ලෝකයක් එක්ක වැඩ කරනවා. ඉතින් ගුරුනාංශ එතකොට දැන් අපි යන්ත්‍රමන්ට ගුරුකම් ගැන කතා කරද්දි මේ ගුරුකම් ශාස්ත්‍රය කියන්නේ ඇත්තද? ඔව් ඇත්තක් මහත්තයා. ඒ ගුරුකම් ශාස්ත්‍රය කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා පැවතගෙන ඉන්න දෙයක් තමයි මේ නීච කුල රොඩී බන්ධන කියන්නේ. දැන් මේ දේවල් සමහර කට්ටිය ව්‍යාපාරයක් කරගෙන ඉදිරියට කරගෙන යනවා. මේ ගුරුකම් ශාස්ත්‍රයේ සම්පූර්ණ ඇත්ත පැත්තක් තියෙනවා. එතකොට ගුරුනාංශ දැන් ඔබතුමාගේ මේ මොනවත් බලපං ඔබතුමාට එච්චර වයසක් නැහැ. ඔව්. එතකොට ගුරුනාසේ මේ වයසත් එක්ක කොහොමද ගුරුකම් කරගෙන යන්නේ? මේ වයසත් එක්ක කියන්නේ මහත්තයා අපිට මේ ගුරුකම් ශාස්ත්‍රයේ හම්බ වෙන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන්. ඒ කියන්නේ මගේ තාත්තගේ තාත්තගෙන් මේ පරම්පරාවෙන් තමයි මේවා එන්නේ. මේවා ඇවිල්ලා මේ පුරුදු පුහුණු වෙලා ඒ වෙලට යంత్ర මන්ත්‍ර කටයුතු කරන්නේ නැහැ. මේවා රහසිගතව කරගෙන යන්නේ යంత్ర මන්ත්‍ර කටයුතු. ඒ කියන්නේ ගුරුනාසේ ඔබතුමා ගුරුකම් කියලා මොනවද කරන්නේ? ගුරුකම් කියන්නේ මහත්යයි ඉතින් තියෙනවා ගුරුකම් වර්ග ගොඩක් තියෙනවා වශී කර්ම තියෙනවා වශී බන්ධන තියෙනවා නිවාස ආරක්ෂා දේපල ආරක්ෂා එතකොට සතුටම් මෙල්ල කිරීම වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ගුරුනාස අපි දැන් මේ දැන් අද සමාජයේත් එක්ක බලපුවම මේ මද්රව්‍ය වලට ගොඩක් කට්ටියක් බැහැලා ඉනවා. එතකොට ඒ වගේ දේවල් වලටත් ඔබතුමාගේ ප්‍රතිකර්ම තියෙනවා. ඔව් ප්‍රතිකර්ම තියෙනවා. ඒවට විශේෂ ක්‍රම මාර්ගයෙන් තමයි අපි සුරා ඖෂධ නතර කරලා දෙන්නේ. ඒවට ඉතින් දින ගානක් හෝරා ගානක් හරියාකාරව ගත වෙනවා. එතකොට ගුරුනාන්ද දැන් මම දැකලා තිනවා ගොඩාක් දැන් මේ වගේ පළ වෙනවා. ඔව්. ඒ මේ Facebook එක හරහා YouTube එක හරහා. එතකොට ඒ වගේ දැකලා තිනවා අපි පැයෙන් දෙකකින් ගුරුකම් කරනවා. ඇත්තටම ගුරුනාන්දේ හැරගිය කෙනෙක්ව පැයෙන් දෙකකින් ගෙනල්ලා දෙන්න පුළුවන්ද? ඒකනම් මහත්වෝ ඉතින් ඒ කට්ටිය කොහොම කරනවද දන්නේ නැහැ. මොකද අපි ඇවිල්ලා මිනිස්සුනේ. අපි දෙවිවරු නෙවෙයිනේ. ඉතින් පැයකින් දෙකකින් ගුරුකමක් යంత్ర මන්ත්‍රයක් කරගන්නවා නම් ඒක ඔයා මැජික් කාර්යයක් වෙනවා. ඉතින් අපිට බුදු පූජාවක් සකස් කරලා ඒ පූජාව තියාගන්නම ඔය කියන වෙලාව ගන්න යනවා. මහත්තයා බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් පැයෙන් දෙකෙන් ගුරුකම් කරනවා කියන එක මන් නම් ඒක අනුමත කරන්නේ නැහැ. මට ලැබිලා තියෙන දැනුමත් එක්ක. ඒකට ගොඩාක් තියෙන වැඩ කටයුතු. මේ දේවල් හරියාකාරව ඉෂ්ට සිද්ධ කරලා බුදු පූජා තියලා ඒ යంత్ర මන්ත්‍ර අවශ්‍ය කරන මන්ත්‍ර ජීවම් කරලා ඒ දේවල් කරන්න. ඉතින් පැයකින් දෙකකින් කොහොම කරනවද දන්නේ නැහැ ඉතින් ඒක. ඒතරු ගුරුනාංශ දැන් ඔබතුමා ගාවට මේ අපි ආවොත් වශී ගුරුකමක් කරගන්න. ඔව්. එතකොට දැන් ඔබතුමාක වශී බන්ධන කියන්නේ එකක් ඒ වර්ග දෙකක් ගැන. ඔව්. එතකොට අපි වශී ගුරුකමක් එහෙම නැත්නම් හැරගිය කෙනෙක් ගෙන්න ගන්න. ආදරය කරපු කෙනෙක් තමන් ළඟම තියා ගන්න. ඔව්. මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් ඔබතුමාට? ඒකට මහත්තයා මෙහෙමයි. වශී බන්ධන කිව්වොත් නාම රූප කාම සර්වජය. එතකොට ගොඩාක් වශී බන්ධන තියෙනවා. අපි වශී බන්ධනයක් කරන්න කලින් ඉස්සෙල්ලාම බලනවා මේ දෙන්න අතරේ මොන වගේ දෙයක්ද මේවා වෙලා අයින් වෙලා තියෙන මේ දේවල් බලනවා. එතකොට ගුරුනාන්සේට මේ වගේ දෙයක් කරන්න මොනවද වුමනා වෙන්නේ? මට වශී බන්ධනයක් කරනවා නම් මට දෙන්නගේ නම් දෙක, ඡායාරූප දෙක, ඒ උපන් වෙලා ලග්න ඒ හැම දෙයක්ම අවශ්‍ය කරනවා. ඉතින් මේ දේවල් හරියාකාරව විස්තර අපි ගලපලා ඒ අවශ්‍ය කරන විදිහට ඒ වැඩ කටයුතු කරලා දෙනවා. දැන් ඔබතුමා කියනවා මේවා සැඟවිච්ච දේවල්. එහෙම නැත්නම් එලිපිට කරන දේවල් නෙමෙයි කියලා. එතකොට ගුරුනාන්සේ මම දැකලා තියෙනවා මේ පූජා පවත්වනවා, පුහුල් කපනවා,
එතකොට ඒ වගේ දේවල් එලිපිටනේ කරන්නේ. ඒ එලිපිට කරන්න මහත්ය බහිරව පූජාවල් වගේ දේවල් එලිපිට කරන්න පුළුවන්. ඉතින් අපිට වශීකරණයක් දැන් එලිපිට ඔබතුමා ඉස්සරහා මට කරන්න කියලා කිව්වොත් ඒ දේ සාර්ථකත්වයක් නැහැ. මගේ මුතුන් මිත්තෝ මට කියලා තියෙන මේව රහසිගතව ඒවට වෙලාවල් හෝරාවල් තියෙනවා. අපිට ඊතන ඊතන වෙලාවල් වලට වශීබන්ධන කරන්න බෑ. ඒවා ජීවම් කරන්න වෙලාවල් තියෙනවා. ඒ හෝරා ගන්න තියෙනවා. අනික නීච කුල බන්ධනේ කියන ශාස්ත්‍රයේ කටහඩක්වත් කාගෙවත් ඇහෙන්නේ නැති වෙලාවට තමයි මේ වශීබන්ධන කරන්නේ. එහෙම නැතුව කරන්න බෑ මේවා. එතකොට ගුරුනාංශ දැන් ඔය දැන් ගුරුකම් කියන දේ හැලෝට ලක් වෙන කාලයක්. මොකද පොඩි ළමයි පවා දැන් ගුරුකම් දැන්නේ දාගෙන ගුරුකම් කරනවා කියන්නේ. ඒ වගේ අයට ගුරුකම් කරන්න පුළුවන්ද? මෙහෙමයි මහත්තයා. දැන් මේ ගුරුකම් ශාස්ත්‍රය කියන එක ව්‍යාපාර කටයුත්තක් වශයෙන් යනවා කියලා මම මහත්තයාට ඉස්සෙල්ලා කිව්වනේ. ඔව්. සමහර කට්ටිය ඉන්නවා තමන්ගේ ඡායාරූපයක්වත් නැහැ කතා කරන්නේ වෙන කවුරුවත් ෆොටෝ එකේ ඉන්නේ වෙන කවුරුවත්. ඒ කට්ටියට පුළුවන් ඔය ඔබතුමා කිව්වා වගේ පැයෙන් දෙකකින් ගුරුකම් කරගන්න. ඒ කියන්නේ එතන සම්පූර්ණ බොරුවක් වෙන්නේ. ඔව් ඒක අමූලික බොරුවක්. ඉතින් පැයකින් දෙකකින් වශීබන්ධනයක් කරපු කෙනෙක් ඉන්නවනම් කතා බහ කරන්න කියන්නේ. සමහර කට්ටිය වශීබන්ධන පැයෙන් දෙකකින් කරන්න කියලා එළුවෙ ඉල්ලනවා. හරක් ඉල්ලනවා. සත්තු නිදහස් කරන්න ඕනේ කියලා.